सूत्र आरंभ प्रयोजन कथन कथा समस्तम जीवित प्रमाण दुरा सम्मते अटते अनिकर्मदेवाल
එතන වෙන වැඩක් නැති කවුරු කරන්නේ නමුත් ඔවුන් සෑහීමකට පත් වෙන විදිහ ඔවුන් තීරණය කරන්නේ මේ දේවල් වලින් අපිට යම් කිසි උසස්කම් කියක් ලබා දෙන්න පුළුවන් එතකොට ඒ උසස් අයිතිය උසස් අයිතිය ලබා ගැනීම සඳහා බුද්ධජිත් තුළ ඉදි මූලධර්මය තමයි ශ්‍රද්ධාව කියන්නේ ඒ පුරුෂයාට ශ්‍රද්ධාව කියන එක මතුවුණු අර නැනවත නැනවත් බුද්ධිලාවකින් බලාපොරොත්තු වෙන රසය බුද්ධි විඳීමට එය කපල් ගැටුණා වගේ ඒක විමුක්ත වුණා වගේ ඒ මොකද ශ්‍රද්ධාව කියන එකේ බොලි දවසෙන් බලපාන්නේ එදා අපි මතක් කළා නිරන්තරයෙන් චිත්ත පාරිශුද්ධයෙන් කරයි ශ්‍රද්ධාව තුළින් බලාපොරොත්තු වෙන යමක් ඒ තුළින් බලාපොරොත්තු වෙනවා නම් ඒක ශ්‍රද්ධාව නෙවෙයි ඒක කාම යම් 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 අජවස්තම් ලබන්නේ යම් කිසි අපේක්ෂා කරනවා නම් යහපත් වැඩක් කරලා ඒක නොහොඳුන ශ්‍රද්ධාව නෑ ඒකන් තියෙන්නේ ඔහුගේ කාමයයි ඒ කාමය තුළින් ඔහුට ලැබෙන්නේ නිරන්තර සත්‍යයක් තුළින් පුළුවන් ස්වරූපයක් නෙවෙයි එක්තරා සීමාවකට බහින්නා වූ එක්තරා සුන්සන් සිල්ලක් ලබන්න පුළුවන් අන්න ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන්නේ තියෙන්නේ තමා තුළ දුකට හේතු වෙනා වූ කරුණු ඉවත් කිරීම ඒ වගේම තමා යම් හේතුවක් නිසාද පීඩා විඳින්නේ ඒ පීඩා විඳින්නා වූ සත්‍ය සුද්ධ කිරීමේ බලාපොරොත්තු කරයි ශ්‍රද්ධාවටයි වෙන මොනම දෙයක් දෙකයි සාමාන්‍යයෙන් ඒක විස්තර කරන තැන්වල නොවෙන්නේ ලකුණු ගාලා තියෙනවා ඒ සියලු ලකුණු ශ්‍රද්ධා වන්තයා විසින් ඒ තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම සඳහා යොදන උපක්‍රම විතරයි ඒවා දාල් තියෙන්නේ නමුත් මේ අර්ථය දන්නේ ඊළඟට මේ දෙවියන් ප්‍රශ්නය සිංහ සිංහ සුකුමාර හාති ඒ මොකක් හෙල්පිද කියන්නේ යාර ශ්‍රද්ධාවත් එක්ක බැඳී පවතින ප්‍රශ්නයක් තමයි එයා ඇහුවේ මොකක් පිරිසිදු කළොත් සැපය ලැබෙනවද කියන එක එතකොට දැන් අපි ඔය ප්‍රශ්නේ ඇහුවොත් අපි කියන්නේ හිත පිරිසිදු කරොත් සැප ලැබෙනවා කියන මතය තමයි අපි ඉදිරිපත් හිත පිරිසිදු කිරීමේ සැපය කියන්නේ නමුත් බුදුහාමුදුරේ වදාගෙන ඒක හේතුව හිතේ පිරිසිදු කරන දෙයක් නෑ හිතේ තියෙන්නේ ක්‍රියාව නවත්තන එක විතරයි හිතේ පිරිසිදු කරන දෙයක් නෑ හිත කියන එක පැවැත්ම රොදවන්නා වූ බලයක් ඒ කෘත්‍ය විතරයි අර හිත බැලි එතකොට ඒ කෘත්‍ය ගමන සිද නොදී අපි ඒ ඇතුට නානා තරාතිරන් වල අවත්දේ එක්කාසක ලෝක දේස මෝහ මාන ආදී මේ යම් යම් දේවල් මේ සිතේක ලුක්ත කර ඒ සිතේක ලුක්ත කරන කියන්නේ ජීවත් වීමට සිත වැඩ කරන එක ස්වභාවයි ඒ සිතට අයිති කෘත්‍යයි සිත හැදුණු ජීවිතය පවත්තන වේගයක් ඇති ඒක පොරොන්දුවක් නෙවෙයි ඒක විලායයක් සකස් වෙච්ච සත්‍යයක් ඒක යම් කිසි කෙනෙක් මාන ස්වරූපේ මාන කියන්නේ ප්‍රමාණයක් හිතාගෙන ප්‍රමාණයක් හිතාගෙන ඒක දැන් මාන ස්වරූපය ජීවිතයට අලුත් දැරීම් ස්වරූපයක් ඒ සිතට අලුතෙන් එක්කාල් කියනවා දැරීම් ස්වරූපයක් ඇතියෙනුයි ඒක කොටක් එන්නේ ඒක සිතේ ධර්මයක් නෙවෙයි ඒ සිතට එන්නා වූ එක්කෙන්නා වූ අලුත් ස්වරූපයක එක්කාසීමක් සම්බන්ධ වෙනවා මොකද මානෙ නැතුව සිත කියන්න පුළුවන් සිත වැඩ කරාම ජීවිතේ නැති වෙන්නේ නැහැ මානෙ කියන්නේ මොකක්ද ජීවත් වීමේ ස්වරූපය යටතේ එයාට හිතෙනවා මට ජීවත් වෙන්න ඕන මෙහෙමයි
අර විදිහේ කියන්නේ කොහේ ජීවත් වෙච්චාද ජීවිතයේ පළවෙනි එක තමයි බරගන්න මායිකද මානෙකින් ඇති කෙනා මානෙ විශ්ව වෙච්චාම නෑ එහෙම ජීවත් වෙන්න බෑ ඒ කියන්නේ මට ඕන දෙන්න මෙහෙම ජීවත් වෙන්න අනිම්ම යාද ගාව මොකක් හරි ඒකට නිම්මක් එක්කා කියලා අරුන්ට වඩා වැඩි නැත්තම් මේ අයිති මත්තම ඒ අතර ඉතුරේ අදියෙන් බෑ හැම වෙලේම ටිකක් වැඩියෙන් වැඩියෙන් කියන වල මට මොකක් හරි උගත් තම හරි වත්තෝසක් තම හරි තමන්ගේ භාර්යාව හරි සාමි පුරුෂයා හරි මොකක් හරි සොරි ඒ එක්කා සිටීම අර හිතට දැම්මට ඒක දුක්ජන ධර්මයක් වශයෙන් කිව්වේ මොකද ජෝහන්දුරු ඒ දුක්ජන ධර්මයක් වශයෙන් තීරණය කළේ ඔය හිතනදේ ඔය අලුතෙන් හිතාපු දේ කරන්න බෑ කවදක්ක කරන්න වැඩක් නෑ නොකරන වැඩක් සිටීමේදී තියෙන්නේ කරන්න ඕනකම නොකිරීම නිසා ඊළඟෙන් පත් වීම එතකොට ඒක සමාන්ති එකතු කරගත්ත දුක්ඛින් එකතු කරගත්ත යම් කිසි ඒ අතිරේක කොටස. ඒක තවත් එතෙන්ද යම් කිසි විදිහකින් ලෝභය විතරම තවත් ධර්මයක් ඒ වක්කම අවස්ථාවේ ධර්ම ස්වරූප. ධර්ම කොයිවක් හෝ වේවා ඒක විතරයි ධර්ම නාමයකයි. ඒ ධර්ම නාමයේයි පොදු වචනේ වෙනුනා නරක හොද මැදියත් කියන කුසල ධම්මා කුසල ධම්මා වියා කුසල ධම්මා කියලා. ඒත් ඒවා අතිරේක විවර සංකේත හැදින්වීම විතරයි වැඩි. ඒ විශේෂ හැදින්වීම දෙන්න සිද්ධ වුණේ මේ විඤ්ඤාත පටලෝගෙන ලයිට් පැටලෙවිලි ඒ පැටලෙවිලි ලෙහණ්ඩයි දන්නේ මේ නානා තරහ කුසයන්ගේ විවරණ වනු විවරණ දෙදුම් පොරක් කිරීම ප්‍රමාණ කෙනින් ඒ කියන්නේ මොනෝනේ අර අපි විසින් දැන් කවුරු හරි නූල් ගෝලයක් අරගෙන පුංචි ළමයේ පටලෝ ගත්තට පස්සේ ඒකෙන් වැඩක් ගන්න පුළුවන් බව දන්නේ කෙනා ඉතින් මිනිහ කැත්තකට එලා ලෝතර බුදුරේකෝ බාලුනා පස්සේ පටලවාගෙන තියෙන හැටි තේරුණා. ඒක නිසා පැටලැවිල්ල ලෙහෙනකන් පැටලැවිල තීන දේගෙන කන්සි සැකයක් ගන්න බැරි බව ඒ පින්තුර එකට දෙන්නේ. එතකොට ඒ ධර්මයෙන් සිද්ධ කරනවාද ධම්මෝ සිසිල්ලෝ. එතකොට ධර්මයෙන් සිද්ධ කරනවා කියන්නේ දැන් අඳුම සිද්ධ කරනවා ඉතිරියේ අඳුම සිද්ධ කරනකොට අඳුම නැති වෙනකම් හම ගහනවා නෙවෙයි උල්ලනවා නෙවෙයි ඒ ඇඳුමට එක්කාසි වෙච්ච දේ සිද්ධ කිරීම තමයි මෙතන කියන්නේ. බාහිරින් සිදෙන එක්කාසි කිදේ. සුඛම ආරහාති. සුඛය සැපය වහනය කර ගැනීමට ඒ කියන්නේ සැප විඳනය පිළිවීම. අරකීවා වූ දැඩින් ස්වරූප බාහිරින් ආවා වූ දැඩින් ස්වරූප දැඩින් ස්වරූපයි කියන්නේ. අයිමන ප්‍රමාණයට අයිමන පමණට ඒවා එකමකින් තිබූ දුක් ස්වරූප ඒවා ඉවත් වෙන ප්‍රමාණයට සැපයට පත් වෙනවා. ඒ සුඛමයි සුඛය වහණය වෙනවා කියලා එතෙන්දි වෙන්නේ ඒ අයිම වෙනව සමගම දැන් මොකක් හරි හඳුන් පුරක් පත්තු කරපු හැටියෙම ඒ දුම පැතිරි කියන කොට අර ස්කෝල වහනේ. ඒ වගේ මේක පැතිරෙන්න දෙයක් නෑ.
සුද්ධ අර සුද්ධ කරනවා සමගම ඒ සැපේ වහනේ වෙනවා තමාට භුක්ති විඳීමට ඉඩ ඒකයි කිසි පසුබෑමක් නැතුව බුදුහාමුදුරු ඔය ධර්ම සුද්ධ කිරීම ධම්මෝ සුඛින්නෝ සුඛමාවහති ඒ ධර්ම සුද්ධ කිරීම හැබැයි ධර්ම සුද්ධ කරනවා කියුවාම ඒ ධර්මයේ සුද්ධ කරලා වෙනත් ධර්මයකට පරිවර්තනය කරන්න බෑ ඒ ධර්මය අයින් කරනවා එතකොට ඒක අයින් කරපුවාම ඉතිරි වෙන දැරීම ඉතින් අරෙන් ලැබෙන ඵලය ලබා දෙන්න එතකොට දැන් අපි ඒ දනෝකිතුවත් අපි යම් වෙලාවක පීඩනයක් දුකක් විඳිනවා නම් ඒ පීඩනය විඳින අවස්ථාවේ සිතට එක්කාසු වෙලා තිබෙන ධර්මය මොකක්ද සිතේ දැන් ධර්ම ධර්මය මොකක්ද කියා යමෙක් බලනවා නම් ඒ බලන බැලිල්ල තමයි ඔය විදර්ශනා නම් ඒ ධර්මය මේකයි කියා යම් කිසි කෙනෙකුට පේනවා නම් මේක හොඳ ධර්මයක් මේක නරක ධර්මයක් කියලා අන්න ඒකට තමයි ඥාන එතකොට මේක නරක ධර්මයක් මේකට පිළිපැදී ඉත්තේ මෙහෙමයි මේක හොඳ ධර්මයක් ඒකට පිළිපැදී ඉත්තේ මෙහෙමයි කියලා මේ අවස්ථාවේදී ආ තීරණය කරනවා නම් ඒක ප්‍රඥාව එතකොට දැන් යම් කෙනෙක් තමා ලබාගත්ත යම් කිදයක් දැක්කෝ මොකක්කෝ ඒක තමාට වටිනවා තම ඇතුව එයා පාවිච්චි ගත්ත වෙලාවේ ඒ වස්තුව පිළිබඳව නැත්තම් ඒ වස්තුව සම්බන්ධ කරගෙන අප්‍රමාණ දුක් වෙන දේවල් එයා නෙදනුවත් එයාගේ එයා නෙදනුවත් කියන්නේ එයාගේ කල්පනාව නැති නිසායි දැනෙන්නේ නැත්තේ එයාගේ සිතට එක්කා කියනවා මේකෙන් මයිදී ඔය කප් එකක් ගත්තා නම් මට මේකෙන් ලොකු ගෞරවයක් ලැබෙනවා ඥානය කියන්නේ හොඳ නරක දෙක පිළිබඳ ප්‍රඥාවේ කියන්නේ හොඳට හෝ නරකට හෝ තමා විසින් තමාගේ යහපත සඳහා පිළිපැදිය යුතු ආකාරයේ තීරණය කරනවා. එතකොට මේ වස්තුව ආශ්‍රයෙන් ඒ පුලින් මට ගෞරවයක් සැලකිල්ලක් මගේ ශ්‍රේෂ්ඨත්වයක් මට මේකෙන් ලැබෙනවා. එතන තියෙන මොකද්ද? ලෝභය. එතකොට ඒක ලැබෙන නිසා මම සමාජෙත් මමත් සමාජෙ මේ විදිහ හපංකම් කරපු කෙනෙක් බවට ලෝකය පිළිගන්නවා. ඒක මාන්නය. එතකොට දැන් මේ දෙක ආශ්‍රය කරන මොහොතේම මේ දෙකවත් මේ දෙක විතර ආශ්‍රය කරන මොහොතේම ආට නොසන්සුන්කමක් ඒ අවස්ථාව වෙනවා. ඒ මොකක්ද නොසන්සුන්කම? ඒකටයි ඔය පීඩාව කියන්නේ. ඒ නොසන්සුන්කම අර තමා අපේක්ෂා කරපු දේ නොලැබෙන තෙක් නොසන්සුන්කම. ඒ මොකද ඒක හිතුව වෙලේ ඉඳලා නැත්තම් ඒක කොහෙන් හරි ඔය ඉල්ලගෙන ආපු වෙලාව ඉඳලා එයා ගෙදර ඇයිගේ දෙයක් බලනවා මේ කප් එකක් තරම් ආව පිළිහට මට තියෙන මොනවද විශේෂත් එකද ඒක අහන්නෙත් නෑනේ කිසි කෙනෙක් දැන් ගිහලා ඌට කොහෙන්ද මොන මේ ප්‍රශ්න මොන මොකක් කළාද ඔක ලැබුණේ කියලා යම් කිසි වර්ණනාවක් මෙයාට ලැබෙනවා නම් ඒක තුලින් එයා ඒක සතුටුයි මේ දුකින් ගැලවෙත් කියලා යනකොට කවුරුත් ඒක දිහා බලලා ඉතින් අහක බලාගෙන ඉන්නවා නම් මෙයාට කන්දේ උන් පොට්ටේ වල ගන්නෙත් නෑ මෙතන ඉන්නේ ඒකත් කන්නේ ගන්නන්නේ ඒ අවස්ථාවේ ඉඳලා විදිහට මාත් කෑන දෙන්නේ නොකියුවා රාට කියන්නේ නාරේ කප්පකටම කියන්නේ නාරේ මේ කියනම දැරි අයින් කරන්න ඕන කියන්නේ වාස් කියනම දැරි අයින් කරන්න කියන අදහස උද දැන් ලැබිලා දැන් දැන් මට යන්නේ අපේක්ෂාවක් තියෙනවා ත්‍රිපාදයක් ඉතින් ඇත්තටම ත්‍රිපාදයන් වීම අපේක්ෂා උද
පාද යන්නේ මොකටද කියලා ඇහුවොත් යම් කිසි කෙනෙක් බුදුන් වඳින්න යනවා. හ්ම්. නේද? බුදුන් වඳින්නේ මොකටද ඔයා? මේ හිත පිරිසිදු කරගන්න. ඇයි ඔය ඉන්න තැනින් අපිට යෝග කරන්නේ? පිරිපාද ගියට හිත පිරිසිදු වෙනවාද? හ්ම්. නගින නදී දැක් කරනවා කියේටි. ම රංගලබයින නදීට කරනවා කියේ මොරහන් දෙනවා මිසක්. කල්යහට ඇවිල තවත් මොනවා හරි පාවිච්චි කරනවා මිසක්. අවුද කිරිපාද ගිහිල්ලා සිත දිනු කරගත්තු නෙමෙයි. දැන් තොට සිත දිනු වීමට නෙවෙයි. සිත දිනු වීමේ හේත්තක්ය. යක ගන්න කිරිපාද උපකාර වෙනවා මොකද? මෙච්චර උඩ ගිහිල්ලා. මේ පපල කිම්බත් ඒ උත්තමයාටත් ගරු කරන්නේ මිනිස් දැක්සි. මිනිහාව අර ළමයාට නැගිටව නැගිටින්න පුතුවක් අල්ලගන්න අම්මා ඇගේ එල්ලෙන්න ඉතින් එයා ඒ ඇගේ එල්ලෙන්න ඉඩල්ලන්න නොලැබුණොත් එයා කවදක්වත් ඇවිදී බුද්ධියක් එන්නේ නැහැ ඒ වගේ දෙවැනි කියුම් මිත්‍රණේ විග්‍රහය දැන් ඒ කියුම් නියම ක්‍රමකින් ප්‍රයෝජන ගන්න කැනට මිනිහාව ඇදලා ගන්න අර බොහෝ කෙරේ මම නවතරන්නේ එහෙම නැත්තම් මම නිකන් ඉන්නු. එතනාර ඕනේ කියන එක නෑ. ඒකයි මේ කියන්නේ ධම්මෝ සිතින්නෝ ඒ ලැබෙවට. එන ධර්ම සුද්ධ කරපොත්. ඒ සුද්ධ කරපුවාම ඒ ධර්මයේ එතන නැහැ. ලැබෙන දේ ඒ අවස්ථාවට එළමෙලි දේ කරන් යාල ඇති. එයාලා දුක් දෙන ධර්මයක් නෑ. ඒක නෑ. සුබට ඒ ආකාරයෙන් අර කප්පයක දිහා බැලලා හිටන් අර විදිහේ දුක්ඛ නිදිනියා වගේ තමයි යම් කිසි පුද්ගලයෙක් අඳුමක් ඇඳලා යනකොට අර වගේ විපාකයන් දෙයි කරනකොට ඒවා පිළිම ඒවා තුලින් මතුවෙන අර හැඟීම් වල තියෙන්නේ ඍතුන් දන්දේ ඒ ඍතුන් දන්දේ මොකද ආවේ මේක ගැන එල්බගත්ත නිසායි එල්බ ගැනීමයි ධර්මයේ කියන නරක කොටස එල්බ නොගෙන එල්බ ගන්නේ නැතුව ලෝකයේ කිසි ස්වරූපයක් අරගෙන ලැබුණ හැකියි කරනවා කියලා ගත්ත හැකියි අර දුක්ඛන ධර්මයක් ඉතන නැහැ. ඒකෝටේ ධර්මය අර ආපු දුක්ඛියට තියෙන ධර්මය. එයා අත්කල ඒ වෙලාවට දරන්න පුළුවන් දුක් නොදෙන විදිහට ඒ ධර්මය දරා ගත්තා. ඒකෝට ධර්මය සිද්ධ කරපු ක්‍රමය කරා. ඒක හැම අවස්ථාවකදීම ඒ හොඳටම පේනවා අර ධර්ම ස්වરૂපයේ එක්ක එල්බගෙන නැත්තයවා ඒ ස්වરૂප ආශිතව යමක් පිළිබඳව ගිලි ගැනීම බදා ගැනීම තමයි මෙතන ධර්මයේ තියෙන අසුද්ධකම. ඒ අසුද්ධකම අයින් කරනකොට ඒ කාන්තෙන්ම ධම්මෝ සිතින්නෝ සුඛමාවහාති කියන එක එතනෝ නිපාදනය වෙනවා. ඒතොර යම් කෙනෙකුට ඉරිපාදයන් දෙනවා. ඒ මනුස්සයාට යන්න කල්ලියතු හරි වෙන අකරතැබ්දයක් වුණොත් අයියෝ මෙච්චර කල් ඉඳලා තිරිපාද යන්න හැදුවා මේකටත් වෙන වැදුණා කියලා එයා සංවේ වෙනවා දුක් වෙනවා. යම් කිසි කෙනෙක් ඒ තිරිපාදෙම යන්න හිතනවා යන්න අම්මුණු ඉඳගල් ලැබුණු ඔක්කොම අනිත් ප්‍රශ්නේ නිරවුල් වන යන්න පුළුවන්. ඉතින් ඒවත් එයාගේ දුක් වෙන කාරණයක් නොව හේතුවක් කියලා තිරිපාද යාම නැවතුණා. ඇයි
එයා අරවත් එක්කයි සිරිපාදි ගත්තා. ඉතින් මොකද්ද? එයා ඒ ගස්කේ කියත් මේ හේරු මොකද්ද? මේ ආලෝකයේ ඊට පස්සේ අහක් ප්‍රශ්නේ තමයි. කිංසු හවේ සාදු තරං සතාන. ඒ වගේම ඒකාන්තේම කුමක්? නිරෝණු යහපත් වූ රසයක් ලබා දෙන්නේද කියලා යහන්. එතකොට බුදුහාමුදුරුවෝ දුන්නේ තමයි සත්‍යං හවේ සාදු තරං සතානං. එතකොට දැන් මේ එක මේ එක ධර්ම ක්‍රමයක් එකකට එකක් උදව් දෙන හැටි. එකකට එකක් ප්‍රත්‍ය වෙලා සහය වෙන හැටි. ඒකට පෙන්නනවා දැන් අර සිරිපාදයන් දිතපෙක්කනා. අර සිරිපාද යන්න ඕනේ කියලා හිතපු ඒ தත්ය අර පුද්ගලයාගෙන් අනිත් පුද්ගලයා හිතුවා හම්බුනොත් යනවා, ඉඳ ලැබුණොත් කාරණා ලැබුණොත් යනවා, නැත්තම්ම යන්නේ. එතන දෙන්නගේ වෙනස මොකක්ද? සිරිපාද යන්නේ කියලා හිතන පුද්ගලයාගේ හිතේ තියෙන්නේ සී බොරුවලින් මිශ්‍ර වෙච්ච ගුරුවරි මිස්ටර්ස් සෝබය. අයි. යා ඉන්නේ සම්පූර්ණයෙන් යන්න පුළුවන් තත්ත්වක නෙමෙයි. නොයෙක් ආපදාවල් එන නොයෙක් ඒක අවිහිරකම් කරන්න හේතු තීන මැදක ඉඳගෙන. යාදිනවන් සිරිපාද යන. එතකොට එයා කල්පනා කළේ නෑ අනන්ත හේතු තීන සිරිපාද යාම මගේ නවත්තන්න. එයා මේකේ එක දැක්කේ නැහැ. ඒ කියන්නේ මෙයා හිතලා තියෙන්නේ බොරු අදහස්. මොකද සිතු විය ඇති දේ එතන තිබෙන ඇත්ත මෙයා හිතුවේ නැහැ. ඇත්ත පිළිගත්තේ නැහැ. ඇත්තත් එක්ක මෙයාගේ සිත් සම්බන්ධු වෙන්නේ නැහැ. එතන තිබුණේ ඇත්ත මොකද්ද? ශ්‍රී පාද යන්න හිතන්න හිතේ හිතට ඕන ඇති ඉඳී තියෙනවා. ඒක නිසාම හිතුවේ. හේතුව මොකද? ඒ විදිහේ සුකුමේ ජීවිතයක් කනාමේ පවතින දැනට මහන්සියෙන් හරි ගියොත් උතුමන්ට ගෞරව කරන උසස් දෙයක කලකම් හැඟීමක් ඇති වෙනවා, පුරුවක් වෙනවා, ඒකේ අභිවෘද්ධියක් ඇති වෙනවා. නමුත් එහෙම මම හිතුවට එහෙම ලාභයක් ලැබුණා ඒ දේ අවිහිලකම් කරන දේවල් නැද්දයි මම ඉන්නේ. ඒ අවිහිලකම් කරන්න පුළුවන් සිද්ධීන් තියෙන මැදයි මම ඉන්නේ. ඒක නිසා මට යන්න නොවෙන්නත් පුළුවන් කියා අර අනිත් එක්ක නෑ හිතුවා. ඒ හිතේ මොකද්ද? ඇත්ත. එතන තියෙන ඇත්ත. ඒ ඇත්ත හිතපු හැටි ඒ ඇත්ත හිතපු එකේ ප්‍රතිඵලයක් වශයෙන් එයාට සාදු තරං රසාන නාව. මොකද්ද? එහෙම හිතුව නිසා අර ගමන යන්න බැරි වෙච්ච සිද්ධියක් මතු වුණා. අමුත්තක් නෑ එයාට. ඔව් මොකද නම් එයා අසලීපෙන් එහෙනම් වෙදගෙදර යන මේක ගොනු. එයා දැන් සිරිපාද යනවා නෙමෙයි වෙදගෙදර යන. ඒකට වෙදගෙදර යන දත් ලෑස්තිච්ච හිටි නිසා පිට තිබුණා නම් සිරිපාදෙත් යන්න ලෑස්තිච්ච හිටි නිසා ඒ දෙකේ තියෙන මොකද්ද? ලැබිච්ච දෙයක් පිළිගන්න ඕන. ඇත්ත එතනයි. ලැබිච්ච දෙයක් පිළිගන්න ඕන අපිට බෑ මේ ලෝකේ අතවල්ගේ ඕනේ කියයිද? ඒ මොකද අපි හිතන දේ ලෝකේ නැහැ. ලෝකේ තියෙන දේ අපි ගත්තත් අපි දිනු. මොකද ඒ වෙලාවට ලෝකෙන් මට ලැබෙන්නේ මේකයි. ඒ ලෝකේ තියෙන දේ මම බාර ගැනීම ඉදිරිපත් වීම ඇත්තයි කියන. මට ඕන දේ ලෝකෙන් ගැනීම කිසිම නොවන බොරු හිතilla. ඉතින් මෙතෙන්දි ඕක දැනගෙන යාලෝක ඇත. මින් හොඳ මිනිහෙක් වශයෙන් මා හදන්න ඕන. සාහන වැඩගත් පුජ්‍යලේකයෙන් මා හදන්න ඕන කිව්ව හැටි අන්න යාට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ අසත්‍ය වූ තීරණ. සත්‍ය නොවන තීරණ. ඔකේ ඒ අසත්‍ය බව තේරෙන්නේ කොහොමද? මෙයා හිතන හැටියට දරුවා හැදෙන්න තිබිලා. ඔකේ යම් කිසි විදිහකින් මේ හිතන පුජ්‍යලයා මම වූ පියා හෝ දරුවා මේ විදිහට හදාගන්න ඇත්තන් හොඳයි. එයා ජීවිතේ ලොකු සම්පතක් ලැබේ. ඒකත් ඇත්ත. ඒ කියන්නේ ඒ ක්‍රමේ ඒ කිව්වේ ඇත්ත. එහෙම සිදු වුණොත් එයාට යහපතක් වෙයි. නමුත් මට කියන්න බෑ. ඒ මිනිහා මොන විදිහේ හැදෙයිද කියලා. නමුත් මා පුළුවන් තරම්
හොඳ විදියට හැදෙන්න දව. එච්චරම. එයා සමහර විට ඒ සියලු උදව් අරගෙන ලෝකේ ඉන්න අන්තිම නරක මිනිහා වෙන්න පුළුවන්. අර තාත්තා ඒකෙන් සතුටු වෙනවා. මොකද ඒ තමයි පිටා දෙන්නේ. මොකද කියන්නේ නැහැ. කොයි මේ මහා මේ කසන මිනිහෙක් කියලා. ආ ඒකේ මිනිහට කරන්න පුළුවන් වැඩි. සම්පිතේ මට ඒ කතාවක් නැහැ. මොකද ඒ මිනිහට කරන්න පුළුවන් ওই වැඩ තමයි. මිනිහට කරන්න පුළුවන් වැඩි මිනිහා කොහොමද? ඒ ඒකෙන් ලැබෙන අජවාසම තියා බුද්ධි විදි. ඉතින් ඒ විදිහේ නිදහස ඒ නිගමනය දෙන්නේ පුතා පිළිබඳව ඇත්ත හිතපුනි. පුතා පිළිබඳ ඇත්තක් තමයි හිතෙන් ස්පර්ශේ කළා. ඒ ස්පර්ශයට අනුව තමගේ තීරණය ගත්ත නිසා මොන විදිහකින්වත් අහිතකර වින්දනයක් විඳින්න වෙන්නේ නැහැ. සාත්කරණ රසානන්දී උසස් වූ රසයක් ඇති ජීවිත අයිතියක් සංකීලක් ඇත ලබන්න පුළුවන්. එතකොට අධ්‍යාත්මික ඉස්සරහට යනකොට පේනවා මේ ලෝකේ ලෝතුරා බුද්ධත්වයට ලැබුවා කොට මේ පතේ දුණා සෑයන පිටසක් ආරාත්‍රිම සෑයන පිට මේ එතකොට මේ අය ජීවිතේට රසයක් ජීවිත රසයක් බුද්ධින් දීපුත් මේ අය මේ ජීවිත රසේ බුද්ධින් දීමට සුදුසුනේ කවදාද මේ තරම් උසස් රසයක් අවදන්ත සමම් පිළිබඳ ඇත්ත දැක්කේ එදා යුණහන් කියලා ඒ සැපේ විඳින සුසු ඇත්ත දැක්කේ යම් දවසක ඇත්ත පිළිගත්තේ යම් මොහොතක එතන ඉඳලා සැපේ හිමිකාරය බවට පත් වෙනවා මොකක්ද ඇත්ත අපි අද ජීවිතෙන් ජීවිතෙන් දුක් වෙනවා ඒක මොකද අපි ජීවිතෙන් කරන්න දේවල් අපිට තියෙනවා කොටක් ගණනාවක් අපිට හොඳදී බලන්න ඕන අහන්න ඕන ආග්‍රහණය කරන්න ඕන ඉතින් මොනවා හරි උඹල බලන්න දුන්න උඹලම ඒක හොනේ නැ අන්නර ගන්න ඒ ඉතින් සුද ශබ්ද රස මෙයාදී ඔක්කො පරීක්ෂණ පවත්වන ජීවාර ඇති ඉතින් යම් කෙනෙක් කියවොත් සමිතට හම්බෙලා තියනවාද හොඳම ශබ්දේ සමිතියක නෑ ඔය ශබ්ද තියෙනවා හොඳ සින්දු තියෙනවා නෝ ඒවල් කියන නමුත් තාම නෑ මට ඒකේ ආවේ හවලේ කොහොමයි ඒ මොකද යා මේ ලෝකේ නැති දෙයක් අපි හොයනවා ඒක බොරුවක් වයි අර නරියන් හෙව්වවත් කලුම් හෙව්වවත් සෑම දැනම කැලේ දුන කොයි දෝ යා මේ හරි වස්නේ જાතියක් තියෙනවා නිකන් මොනවා කලුම් මේ කලුම් කමිය හොයනවා තියෙනවා නැද්ද මන් දන්නේ නැහැ මොකක් කතාවල් තියෙනවා හොඳයි ඒ නැති දෙයක් හොයන්නේ බොරුවක් එක්ක යා ජීවිත ජීවත් වෙන බව කියන්නේ. ඉතින් යා යම් කිසිමක කිව්වොත් ඒ මං හොයන ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ දර්ශනේ ලෝකිනේ මට සිද්ධ වෙලා තියෙනවා ඒවත් එක්ක ජීවත් වෙන. ඒක නිසා ඒ ලැබෙන මොකක්ද දර්ශනේ? ඉතාම හොඳ ලක්ෂණ ඇඳුමකින් ඉන්න මිනිහෙක් මට දකින්න පුළුවන් ඒ වෙලාවට. අමාරු යා දකින්න පුළුවන් නූල් පොඩක් ගන්න නැති කෙනෙක්. දර්ශන දෙකයි. ඈ. ආයි දර්ශන දෙක. ආයි දර්ශන දෙකේම ඒ ලෝකේ තියෙන දා ලෝකෙන් හම්බෙන. ඒකත් මම බලනවා මේකත් බලන. හපෝ යෝ අධ්‍යා බලන්නේ නැහැ කිව්ව හැටි මොකද? ඈ. යා යා ලෝක චාරිත්‍රයේ තනු මිනිහ නිකන් මූණවහ ගන්නව මේ ඇනේ බලන. අන්නේක තමයි ගුරු කියන්නේ. මේක බැලුවත් මට වරදක් වෙන්නේ නැහැ මේක බැලුවත්. ඇත්තක තියෙන බලන්න. අමුත්ත මොකද්ද වරදක් වෙන්නේ? මේකෙන් මං අහවල් සැපේ ගන්න ඕනේ කියන හිතේ එක වරදයි. එතන ඉඳලා යාට කිදුවේ. නැත්ද? එහෙමද? එතන ඉඳලා කිදුවේ. ඒ මොකද්ද යා කිදුව ගාම ගැලීම තේසුනේ. ඒව නෙමෙයි තෙන්න දැම්මා පුරුව. ගුරුවතාවු වෙනා ඉඳලා එතන ඉඳලා කිදුවේ. එහෙම දෙයක් තේන්නේ නැහැ. එතන තියෙනවා යම් කිසි ස්වරූපයක්. ඒක මට පේනවා මෙහෙමයි කියක්. අතන ඈ පුදුමයි. එතන මේ දර්ශනේ ගහිලා මෙතන දර්ශනේ යුත්. දුනේ දෙකේ දර්ශන දෙක අතරින් මුකුත් දෙන්න නැහැ. ඉතින් මොකද්ද ලෝකයේ මාත්‍යයට වෙන්නේ නැන්නේ නැරක?
එයාට යම් කිසි නරකක් එන්නේ කවදද? ඒකෙන් ලබන්න බැද්දියක් ලබන ඉස්සෙල් වෙලා. එතකොට රූපය සබ්ජෙක්ට් ගන්ධයත් රසයත් කොහොමනම්? අර අන්දීම සැපේ උග්‍ර අවස්ථාවට ගිය උත්තරමයා තේරෙම දැක්ක දර්ශනේ මොකක්ද? අපි හිතනවා අපි කොන්නවා කියලා. අපි හිතනවා අපේ මේ සිදු වෙනවා කියලා. නැත්. ඒක සිදු කරන ශක්තියක් ඇතුළේ තියෙනවා. ඒ ශක්තිය අවදි කරන, යාවට දමන හේතු ඉස්සරහට ආවෙ ඇති ඒ ශක්තිය වැඩ කරන. ඒ ශක්තිය වැඩ කරන එක මානදන නොදැනගෙන හිටපු නිසා. ඒ මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ නැති නිසා මැද්දෙන් බලලා මමයි කරන්නේ කියලා භාෂාවටයි සබ්ජෙක්ට් ගන්න. ඒක භාෂාවටයි සබ්ජෙක්ට් විනා එතන තියෙන ස්වરૂපයක් නෙමෙයි. මම කියලා શબ્දයක් භාෂාවෙන් හදලා තිනවා සාමාන්‍ය පරිහරණය. ඒකේ ඒක දාලා එයා තීරණය කරනවා ඒක කොලේ මමයි. ඒකට මේක මේකේ සත්‍ය මේ මොකද මේ ජීවිතේ නිසා අපි දුක් විඳින්නේ? තරහතන් වහන්සේලා සතේ බුදුරු සම්මා සම්බුදුරු කිව්වේ මොකද? මොකද අපි ජීවිතේ නිසා දුක් විඳින්නේ? ඉන්දන කර්ම ජීවිතේ නිසා දුක් විඳින්නේ. ඇයි ජීවිතේ පිළිබඳව අපි හරි ඇත්ත දැකලා නැතුව ඉන්නවනේ මේ බොරුවක් අපිට ලැබෙන්නේ අපි හිතන දේ එකකින් කරන්නේ නැහැ අපේ හිතිල්ල වැරදි වෙන්න පුළුවන් මේක ඇතුලේ තියෙන වෙන එකක් වෙන්න පුළුවන් අපි දැක්ක නැති එක වෙන්න පුළුවන් මේක රහස් කියලා අන්න ඉතින් තමයි සොයන්න පටන් ගන්න සොයන්න පටන් ගත්තාම උන්වහන්සේලා යම් දවසකද දැක්කේ සක්කාය කියන එක කියන්නේ ඒ ජීවිතයේ ඇතුලේ තියෙන ශක්තියින්ගේ කෘත්‍යයක් ඒ හැටියට කරන්නේ ඇහැට සබ්ද දර්ශනයක් ආවොත් ඇහැල දෙන්නේ නැහැ මම මට එතන මුකුත් කරන්න දෙයක් නැහැ ඇහැ මේ වැඩේ කරන්නේ දැනගන්න හිතන්නේ මේ ශක්තිය කාසල ඒ කෘත්‍යකල් අවසන් වෙනකොට තවත් එකක් තවත් එකක් තවත් එකක් ක්‍රියාපද්ධතිය ක්‍රියාදාමය ක්‍රියාගොලක් කත් පැවැත්මක් තියනවා විනා නැතු ජීවත් වෙන පුද්ගලයෙක් නෑ. ඒක බලාගෙන යනකොට සම්පූර්ණයෙන්ම පේනවා. ඒ හේතුන් ඒ නිමිති එක්ක වැඩ කරනවා විනා අර මමේ කියන පුද්ගලයන් කරන දෙයක් පිටර වෙලා. මොකද ඒවා වෙන්නේ අරකේ. මේක වෙන්නේ අරකේ. අරක වෙන්නේ අරකේ. අරක වෙන්නේ. කොයි වර මම කියලා ඒක නින්නාවේ දැන් නෑ රස්සාව නියට. මෙයා රස්සානේ ඉතල පොඩි කරකට රස්සා කරා මමේ කරන්නේ කීකේ බොරු. ඒක නමුත් දැන් නියට මොකද වෙන්නේ? ඒ කියන්නේ මම නෑ හේතුඵල න්‍යායක් යටතේ සිද්ධීන් ගොඩක් තියෙනවා ඒක ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා ඒක දන්නේ නැති නිසා ඒක දැනගන්න තුරු මම කියා මට ඕනේයි කියා අර වැරදි සිටිවිල්ලක් හිතුවා දැන් මම කියා හෝ මට ඕනේයි කියා හෝ ගන්න දෙයක් නෑ මේ වෙන අයනේ ඒක කරන්නේ දැන් දෙයිපොල් ගියාම බලන්නේ ගිය මිනිහට තියෙන දෙරකාරය දෙරගාන එකයි නත්න මිනිහා නත්න එකයි බලා ඉන්නවා මිසෙ. එයාට ඒ තොවිලි නැද්ද මොකුත් නැහැ. ඉතින් බලලා ඉවර වෙච්චාම එයා ගෙදර එනවා මිසෙක ඒ තොවිලි කිසි දෙයක් නැහැ. මේ අම්මට මම කියන්නේ එක්කෙනාට වෙන්නේ ඒකයි මොකද? අර හේතුන් විසින් නිපදවන ඵල අර මම කියන තීරණය විසින් බලා ඉඳලා ඒක හැමදාම එහෙමනම් වෙන්නේ අර ක්‍රීම් බලන කෙනා නිදිමතේලා ගෙදර යනවා වගේ මම අයියලා ඇවිල්ලා මම හිමුණ හැටියේ අර සියලු පීඩන මත කිරීමට හේතු වුණා වූ අර මානසික වේග නිස්සාධනය කරන ශක්තිය නැති වෙච්ච හැටි එයාගේ අර දුක් විඳීමේ නිර්මාණයේ හේම බයි උවතරේ කාසීමේ ශක්තියක් දහිනවා සදාකාලික සැප එතන එතනත් ඒ අය අර තත්ත්වයේ දැත්තේ ඇත්ත දැකලයි ඒ අවසාන ඇත්තයි නමුත් අද අපට ඕන අද අපි ජීවිත සානදායක තත්ත්වයට ගන්න ඒ සානදායක තත්ත්වයට ගන්න අපිට බැරි වෙලා තියෙන මොකද ඒ අපි සාමයේ පතා පාවිච්චි කරන සෑම දෙයක් ගැනම අපි හිතන්නේ වැරදි විදිහටයි බොරු විදිහට ඒකනේ ඒවා පිළිබඳව අද යා දරුවා පිළිබඳව භාර්යාව ස්වාමියා පිළිබඳව ස්වාමියා භාර්යාව පිළිබඳව දරුවා දෙමව්පිය පිළිබඳව
අයිකාරය දේ පොළ පිළිබඳ මේ සෑම දෙයක් පිළිබඳව අද අපි හිතන මට්ටම වෙනස් කරලා ඒවායි පවතින ඇත්ත ඒවට යුදපු හැටි යටි ඉඳන් තියා ගන්නත් පුළුවන් දරුවෝ ඉන්නවා භාර්යාවෝ ඉන්නවා ස්වාමි පුරුෂයෝ ඉන්නවා හැටැයි කිසිම දුකක් නැහැ අර මදුරුවක ආපුවාම කතන එකයි බන්නරක් වෙච්චාම අම්නිකන් එක ඒවා හැර මානසික වශයෙන් මිනිඳු දුක යටත් වෙන්නේ ඒ මොකද දුක් විඳින කපල්ල තමයි අර බොරු හිතවිල්ල ඒක වහපේ ජී දුක් වලට එන්න දෙයක් නැහැ ස්වභාවයෙන් හැදිච්ච ජීවිතේ තියෙනා වූ අර ජීවන කැඩෙන දුර්වලන හේතු නිසා ජීවිතේ ශරීරයෙන් ලැබෙන්න පුළුවන් ඒක නවත්තන්න පස්සේ ඒ අදට ඕන සැලසීම ලබන්න මේ මේ පදයෙන් වෙන්නේ සත්‍යං හවේ සාදු තරණ සතානං කියන එක එතකොට ඊට පස්සේ කතං ජීවින් ජීවිත මාංකෙත්තං ඒ කියන්නේ අවසාන පදේ අහනවා යම් කිසි පුද්ගලයෙකුගේ ශ්‍රේෂ්ඨ ජීවිත ස්වરૂපය රඳවා දෙන්නේ මොකක් මූලික වෙලා මොකක්ද ඒකට හේතුව සොකිටිය නෝ බුදුහාමුදුරු අඤ්ඤා ජීවින් ජීවිත මාංකෙත්තං නොදෙත් දෙකක් තමයි සත්‍යයේ බුදුහාමුදුරු ප්‍රඥාවත් ශ්‍රේෂ්ඨත්වය කියන්නේ ශ්‍රේෂ්ඨ කියන වචනේ එන්නන්නේ සෑම එකටම වඩා උසස් වුණාමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ සෑම එකකටම වඩා නැත්නම් තිබුණට වඩා ඒ පැත්තෙන් ගත්තා තිබුණට වඩා උසස් වෙච්චාම ඒක ශ්‍රේෂ්ඨ කියනවා ඒ මට්ටමේ හැටියට ඒ වගේම එතනින් එහා ගියාම අරිට වඩා ඒක ශ්‍රේෂ්ඨයි කියන නමුත් ශ්‍රේෂ්ඨත්වයේ දිනවා කොණක් තියෙනවා මොකක්ද ශ්‍රේෂ්ඨත්වයේ කොණ ඉන් එහා ශ්‍රේෂ්ඨත්වයක් නැතිකමක් තියෙනවනේ එතන තමයි ශ්‍රේෂ්ඨත්වය ඉන් එහා යම් සීමාවක්ද ඉන් එහා ශ්‍රේෂ්ඨ වෙන්න ඉඩක් නැහැ කොතනයි ශ්‍රේෂ්ඨ වීමේ ඉඩක එතන තමයි ශ්‍රේෂ්ඨත්වයේ අන්තිම තියෙන්නේ නමුත් ඉන් එහා ඒ තම ඉන්න මට්ටමට වඩා එහාට ගත්ත හැකි ඒක ඒ මට්ටමේ ඉඳලා ශ්‍රේෂ්ඨ මට්ටමයි. දැන් එතනින් යා තව ටිකක් යාරි ගියොත් මේ හිතේ දැනට වඩා අර්ථ ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි කියන්නේ වැඩි බවක් වැඩි පුළුවන්කාරකමක් වැඩි හොඳක් තීරයකටයි මේ ශ්‍රේෂ්ඨ නාමය ලැබිලා තියෙන්නේ. ඒකෝට දැන් අපි අදින්නේ ජීවිත මට්ටමේ අද ගත කරන ජීවිත මට්ටමින් අපි ඉන්න තත්ත්වයට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ තරහා අයිතියක් මේ ජීවිතේම තියෙනවා. නමුත් ඒ ශ්‍රේෂ්ඨත්වය අපිටම අපෙන්ම නොකිය වෙන්නේ. නොකිය වෙන තත්ත්වයක අදී මොකද්ද? කොහොමද සත්‍යන්නේ? දැන් නම් තියෙන මේ ලෝකෙකන්න දුක්වලේ හැමතැනම තියෙන්නේ. කියා කියන්නේ කියලා බුද්ධාගමට යාලගෙන බුදුහාමුදුරු සදාලා දෙන කියන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය විදිහ මොනසාර වටාරමක් ගාලා මෙන්න ඉතින් ඉතින් බයිනවා එයාගේ නම්බුව තියාගෙන. නමුත් යම් කිසි කෙනෙක් ඒ තමාගේ ශ්‍රේෂ්ඨත්වය තමා විසින්ම ප්‍රකාශ කරන කෙනෙක් එන්න දුරු. යාට මේ ලෝකෙන් ලැබෙන ශ්‍රේෂ්ඨත්වය ඊළඟ හරියට අර කිරෝටයක් වගේ. කිරෝටයක් කියන්නේ ඒක ඇති වටිනාකමක් නෑ. ඒකේ නැහැ රසයක්. බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ තමා විසින්ම තමාගේ ශ්‍රේෂ්ඨත්වය. බුදුහාමුදුරුවෝ වෙන බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් ගත්තා. සතිබුදුරුවෝ නැතිලද ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් ගත්තා. රාත්‍රී නාන්තරයි. සතු තවත් කෙනෙක් කිවිදෑ. සම්නාන්තේ ඔන්න දන්නේ නැති ඇටි ඔන්න රාත්‍රී. හරි ගන්න පිටේ මකරෙක් ඉන්නවා කියන්නේ වගේ වැඩක්. ඒක. එහෙම නෙමෙයි. මොකද උන්නාන්සේලා හිතුවා අපි රාත් කියලා. නෑ. අරුණාන්සේ හිතුවද මම එහෙමද කියන්නේ? නේ උන්නහසලාගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයේ උන්නහසලා නැන්නේ කොහොමද? ඉස්තර අපිට සැපයක් තිබුණේ අද සැපයි ඒ ජීවිතේ වඩා මේ ජීවිතේ ශ්‍රේෂ්ඨ. එදා විඳ දුක් එදා විඳ කරදර පීඩා ආදී මේ කිසිවක් මා විඳින්නේ නැහැ. ඒක නිසා අර ජීවිත ත්‍ත්වයට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද දැන් ජීවිත ත්‍ත්වය. කියලා ඒ විඳනේ මුලින්ම උන්නහසලා ශ්‍රේෂ්ඨත්වයකටයි. නැත්නම් උන්නහසලා කවදක්වත් දින ඔය දන්නවද? දම්ම ගහත්ටි පුතා කැහැදේ නෑ ඉතපත් කිව්වා. එහෙම කතා කරපුවා කවුද නැත්තා. එහෙම ඇහුවත් hina hina නිකන් hina hina කියන්නේ ඉස්සප්පු දෙකයි.
එහෙම අවස්ථා උගාක් තියෙනවා ඉතින් ඒකවත් ඕනේ නැහැ. එන්නේ උන්වහන්සේ අනිත්‍යබ්ද උනේ මොකද? ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ පිළිතුරු දුන්නොත් අර පුජ්‍යලයාට තේරෙන්න කියන්න වචන නැහැ. ඒ ආයි ඔය සාහත්තන් කියන්නේ මොන විදියට? ඉතින් යා කොහොමද මේක පෙන්නන්නේ? නැමිලා පෙන්නන්නද? දිගෑල්ලා පෙන්නන්නද? සුද්ද පෙන්නන්නද? අම්මාගේ කිසිම ක්‍රමයක් නැහැ. ඒක නිසා ශ්‍රේෂ්ඨත්වයේ සාර්ථකයන් කියන්නේ නැහැ. රාත්තම ඕනේ මිනිහ දිය හැදුවක් කියන්න පුළුවන්. හරි යන්නේ කොහොමද? එයා ඉතින් අර මිනිහා ගන්නට නැහැ නේද? න්යාද බෑ මේ විදිහට නැහැ. ඒක නිසා කවදාකවත් එහෙම දෙයක් කවක් කියන සවස් කියන ඩවුන්ලෝඩ් කරන්න. පුජ්‍යලියට තුළදී ජීවන පුජ්‍යලියට කිසිම අවබෝධයක් නැහැ. යම් දවසක මේ පුජ්‍යලියට පුළුවන් වෙන්නේ අරිත වඩා මට දැන් හොඳයි කියලා කියන්නේ අන්න එයා ඉන්නේ ඉස්සෙල්ල ඉස්සරහට වඩා ශ්‍රේෂ්ඨයි. බුදුවරු උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය තීරණය කළේ සත්‍පති කටකොල්ලා. මොකද ඒක කටිය නම් හම්බුන ඇත්ත තමයි. නමුත් මම දැක්කා මේක වෙනස් වෙයි කියලා. මෙයා වෙනවා නම් ශ්‍රේෂ්ඨත්වයක් නෑ. ඒකෙන් බලන්නේ කියන්නේ ශ්‍රේෂ්ඨත්වයක්. ඒ පරික්ෂණය දාලා ඇත්තයි දැන් මේක වෙනස් වෙන්නේ නැහැ. මොහොම ජන්දි ජීවිත තත්ත්වයක් මට හම්බෙලා. උන්වහන්සේ ඒක තේරුම්. උන්වහන්සේ ඒක තීරණය කළා මිසක. මේ උන්වහන්සේගේ බුදුගම ගැන තවත් කෙනෙක් කියන්නේ නැහැ. ඒ බුදුගමෙන් ලැබූ ප්‍රයෝජනීය ලබා ගැනීමට අන්‍යයන් සහාය කිරීම සිදිරිපත් වෙනා මිසක බුදුගම පෙන්වන්නේ. මොකද? ජාන්දුර අමාරියට නා බුදුගම පෙන්වන්නේ. කොහොමද බුදුගම දාලා පෙන්වන්නේ? මේ විදිහට පෙන්වන්නේ. අර ඒන් කියනවා ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය පුජ්‍යලයා තුලින්ම තියෙනවා. දැන් මේ මාතු බොහෝ දෙනා ඉන්නවා කොහොමද? ඇත්තට අපි ඒකෙන් දුක් කියන්නේ. ආ ඒ කියන්නේ යාගේ ශ්‍රේෂ්ඨත්වය එයාට දැනෙනවා. කවුරු කවුද? එතකොට දැන් ඒක ගෙනියන්න. ඒක පවත්තන්න. උදව් දෙන්න මොකද කිව්වොත් තීරණේ තීරණේ නිවැරදි තීරණය කියලා බුදුහාම සත්‍යාව කියන්නේ සත්‍යව විච්ඡ වූ ජීවිත ස්වરૂපය. අපි තෝරන එකක් කියන්න බලුවා. නමුත් බුදුහාමුදුරුවෝ එදා යම් කිසි හදත් නී කියලා කතා කරා නම් මහණි නැත්තම් තාපසෝරුනි ඒ කතා කරේ බලා එදා මම නිතිය තත්ත්වේ හැටි හ එදා මම මේ උඹලාට කියන්නේ එක දන්නේ නැහැ. දැන් තාපසෝරුන්ට කියන්න ආපු එක එදා يعني ධර්ම දර්ශනය කියන්නම ඒ ආවුසෝ කියන දවසේ ධර්ම දර්ශනය දන්නේ තේරුණා. ඒකත් ඒ ධර්ම දර්ශනය වගේම ධර්ම දර්ශනය තුළින් ලැබිච්ච ප්‍රයෝජනෙකුත් තියෙනවා. එතකොට දැන් මේ වචනේ මේ දැන් අවස්ථාවට ගැලපෙන්නේ දැන් කුචිලමෙක් ඉන්නවා. ඒ ළමයාට වයස ගියා. නමුත් එමනියා වැඩි උදවිය නෑ. උස නොගියත් එයාට කොල්ලෝ කියන්න බෑ. එයා කියයි උස කොල්ලෝ කියන්නේ මේ මන්ද වයස මෙච්චරයි 45. ආපෝ මට වැරදුනා 45 එයාට කොල්ලෝ කියන්නේ. කොට උනාට එයාට කියන්නේ පුරා. පුරා හරි මිච්ඡා හරි මාක්කා කොල්ලෝ කියන්නේ. අන්නේ වගේ නිගමනය බුදුහාමුදුරුවෝ අතෙන් දෙන්නේ. ඔය කියන කතාව දැන් කියන්නේ නැහැ. මොකද බලන්න මගේ සත්‍ය දන්නේ. ඒක තේරුම් ගන්න මෙන්න මේකට සම්බන්ධයි බල. මොකද මගේ කතාව කියට කන්නේ. එතනින් කිව්වා මිසක් දැනගනියව්. බුදුරජාණන් ගාවට පෙරහට කියන්නා වෙන්නේ. එහෙම කිව්වනම් අද අද අපි කියන තාම එනං එදා බුදුරජාණන් අමුදවා. එමකද? අනවශ්‍ය කතාව. කතාව තුලින් ඒ සිද්ධිය තුලින් අරලාට අවබෝධ වෙන්න ඒ අයට ප්‍රඥාව මතුවෙන්න ඉත තිබ්බන්සත් අර එහෙම කියනවා. ද්‍රෝණ බ්‍රාහ්මණයා නෙවෙයි තව බ්‍රාහ්මණෙක් ඇහැව්වා ඔබ වහන්සේගේ මේ දර්ශනය දෙස බලනකොට මට හිතා ගන්න බැහැ ඔබ වහන්සේ කවුද කියලා. දෙවි කෙනෙක් මිනිස්සේ ප්‍රශ්නේ මේ ආදී ලෝකේ සම්මත නම් විතරයි කිව්වා. නැර බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ කියනවා මම බුදු කෙනෙක්. උනාදෙකි
මගේ මනසේකුත් නෙවෙයි. ඒකෙනුත් නෙවෙයි. බ්‍රහ්ම කෙනෙකුත් නෙවෙයි. මේ ආදී ওই තමසේ නම් කරපු එක්කෙනෙකුත් නෙවෙයි. මොකද ඒ ආයත ඒ නම් ලැබිලා තියෙන්නේ ඒලාගේ චිත්ත මට්ටමේ හැටිය. එහෙනම් ඒලා ළඟ තියෙන චිත්ත මට්ටම ඒ තියෙන කිසිවක් නැහැ කියන්නේ. ඉතින් කොහොමද තමසේ මට ඒ නම් කියන්නේ? එතකොට ওই චිත්ත මට්ටමට කියන නම මොකක්ද? ඒකට කියන්නේ අපි සමාන් කරන බුද්ධිය කියලා. ආ එහෙනම් බුද්ධ තමයි උගහා. ඒ අනුසාරයෙන් නම ආවා මිස උන්වහන්සේ උපැන්න සාපි කියන නම දැම්මේ නැති කිව්වේ. සිද්ධාර්ථ කියලා යක්. මොකද? ඒකටත් ඒක අල්ලන්න බැරි නම. ඒකට පඤ්ඤා ජීවින් ජීවිතමාන සෙට්ටන් කිව්වේ ඒ දේට යම් කිසි කෙනෙක් ඒ දේින්ද තීරණය දීගෙන ඉන්නවා නම් ඔහුට දැනෙන්නව නැත ඔහු ජීවිතේ ශ්‍රේෂ්ඨත්වය නැති. ඒ දේ නිවැරදි තීරණය කියලා කියනවා. එතකොට ඒ දේ කොයි දේ? ඉදිරියට එන හැම එකටම නිවැරදිව තීරණ දෙන්න පුළුවන් ජීවිත ස්වරූපයක් හැමදාම තියෙනවා නම් එහාට ඔහුට ඔහුගේ ජීවිතය ඇතුළෙන් දැනේ. ඔහුගේ ජීවිතේ කලින් තිබුණ වටා වඩා හෙස්සක් එකක් පස්සෙලා තියෙනවා. කොහොමද? එදා මේවා හින්ද තමයි මං හද්ද වදෙන්නේ. අද ඒවා එක්ක මම බොහොම සතුටින් ඉන්නවා. ඉතින් ඒකට දැන් මට කොච්චර හොඳද? මට කොච්චර හොඳද කියන එක විතරයි ඒක තමයි දිශේෂ. ඉතින් ඕක කාටද කරන්න බැරි? කරන්න බැරිකම් හේතු දෙකක් තියෙනවා. එක්කො නොදන්න තමයි නැත්නම් මිනිසුන්ට තියෙන බය. නොදන්න කම නැති කරගන්න තමයි මේක කඳිහා. අර බය නැති කරගන්න නම් එහෙම ධර්මපදයක් නැහැ. එයා විහිින් දැනගන්න ඕන ලෝකෙ නෙමෙයි මට කරන්න යන්නේ. ලෝකෙ නෙමෙයි මගේ දුක් වලට වග කියන්නේ. මගේ ජීවිත తీරණය මගේ සැපේ හේතු වෙනවා. ඒක කාගේ කවුරු කවුරු කොයි తీරණයක් දුන්නත් මන් දෙන්නේ ඔකට මේ తీරණය. ඒක මගේ ෆයිලි අයිතික අජුවා. කවුරු කියන්නේ මොන මොකද ඒ තමයි දෙවලා දුන්නේ. මේ తీරණෝක ජීවත් වෙන්නේ. අපිට මොකද කියලා නෑ බලන්න සමිතේ මොනවා වෙලා තියෙන්නේ. හරි. ඔක මට අහන්න, මගේ අහන්න සමිතේ මොනවා වෙලා තියෙන්නේ. දැන් ඉන්නවා. ඒක නෙවෙයි. ඒ කියන්නේ සත්‍යයක් නෑ දෙතන. මොකද විදියට මට හැප දෙල විදියට මම తీරණ දෙමින් මේ වාටේ ඊට අනුකූලව ජීවත් වෙනවා. ඉන්නේ හවදක් නෑ කියලා. එයාට හිතන්න පුළුවන් සත්‍යයක් තියෙනවා නම් එයා අර කිව්වා ශ්‍රේෂ්ඨත්වය ලැබෙන බව ආලෝකිත කිව්වා. හින් නිවහනකම ආලෝකිත නොයිත්යන් ඇඹුල්ලෙට ඉතින් නෑ නෙමෙයි කෙනෙක් ලෝකෙ ඉන්නේ කියලා සුරින්දියෙන්ද ඒ සුරින්දිය තමයි අර අවසානේ තෙන්නේ. ඒක දැම්ම කියන්න ඕනේ නෑ. දැන් වෙලාව හතයි. දැන් අදට ඔන්න ගාතාව සම්පූර්ණයි. දැන් ඕන ප්‍රශ්නයක් අහන්න. බලාපොරොත්තු වෙනවා නේද? ඒක විකල්ප තමයි. අදට කොටස නිවන ප්‍රාර්ථනා කියන බලාපොරොත්තු. ඒක දැන් දෙවියන් අපතේ. දැන් යම් කිසි කෙනෙක් ඉන්න පාන්තිය. මේක රැස්නේ. දැන් අපත මොනින්ද පාන්නේ? ආන නිවන් ඕනේ කීක ඉන්නේ නෙවෙයි කුද්දාපා බං. නෑ ආරෝග්‍ය සම්පatti කියන්නේ බලාපොරොත්තු නෙමෙයි නිරෝගී වෙනවා කියන්නේ. ඒක සත්‍ය දෙයක්. දුව නිරෝගී වෙන්න ඕන කියන්නේ මෙයා කැහැදැයි කියනවා. මොකද මේ ආයතන අතරේ ආයාරෝග්‍ය සම්පatti සත්‍ය අපෝන් පාන් සම්පත් වී නාකේ නැහැ. ඔව් ඒක අර මොකක්ද කියන්නේ? අර ඉස්කේ යන්ති පුජලෙක් ඉන්නවා නේද? එයාගේ මෛත්‍රී ප්‍රාර්ථනාව. එයාට මෙහෙ වුණොත් මම බොහොම සතුටුයි. මොකද මේ මන්ත්‍රී හද්ද දික්ක දෙගෙන ඉන්නේ. මොකද අර රෝග තම නිසා. මේක නෑ ඒක නිසා. අනිත් ඔය ලැපිය ගන්න ඉස්ස හොන වෙන්නේ. කියලා මම ප්‍රාර්ථනා කරනකොට එයා කරන්නේ මොකද? එයාගේ ඉතේ තියෙන දුක් දෙන ධර්මයක්
තල්ලු කරගෙන අර ධර්මයෙන් එයාගේ අර තෙත් තත්ත්වයට උපකාර ලබන. ඉතින් ඒක කිසිම සාහනමක් නෑ බලාපොරොත්තුවක් නෙවෙයි. මේක ඇද ප්‍රාර්ථනය. මොකක්ද මේ කාය ශක්තිය නම දැන් අර ඔතනදී කිසිමකට නෑ. ඔතන සිතනදී ඔබ පතනදී. අපි එතන පාරිශුද්ධක පොය දවසේ හඳවල තියෙනවා. ඉතින් අපි මොකද සම්මතින සේවා කියලා අඟහතාක් තියෙනවා. සතේ මොන සිතිකටම් අප්පා දන්නෝ පනරසි යනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ විදිහට අතලක් කියන්නේ සිද්ධ වෙන්නේ කියන එක නේ. එහෙම සිද්ධ වෙලයි කියන නෙමෙයි. මේ ඉරහඳ පායලා පැහැදිලි වෙන්න වාගේ. ඔගේ අර මේ බලමක පිටකම් කරපොස්සේ පිටේ ඇති වෙන්නා වූ ඇඟි. නැත් සාර්ථක වේවා කියලා අපි ඔහිට ආශිර්වාද කරමු. මේක දිනයි මෛත්‍රී චේතනා. ඉරියාගේ න්යාගේ බලාපොරොත්තු නෙමෙයි න්යා කියන්නේ. මට නෙමෙයි අත විනියට ලැබුණොත් හොඳයි මොකද මේ අද්ද වගේ දෙවි ඉන්න මිනිස්සේ. මේ මන්ද නොයි කිදුම් කතන් මොන දුකින්. හරි කවදරේ න්යාට ඒක සාර්ථක වුණොත් කොයිතරම් සපෝයක් වෙන්නේ. ඒක ඒක ප්‍රාර්ථනේ ඒක මේ මෛත්‍රී චේතනා. ඒක දෝෂය ඒක ඒක අතුරු කරන්න නෑ මේක. ඒක වෙන දෙයක්. මොනවාද අර අහන මිනිහ. ඔව් දැන් යම් කිසි මිනිහෙක් බක්කක් වෙනවා කන්ද. ඒක කන පැත්තක් තියෙනවා. ඔක නහය දින්ගෙව. කිඹු නල්ලා එන පෙරාදේ නැදනකොට. කවුද පලි? කවුද පලි? අමයි බැරින්ද පුළු. නම් අර මිනිහ දුන්නේ ඔතෙන් කන්දනේ. අද ඒ විදිහේ මොනකම් වලට ලෝකයා කියන බුදුහාමුදුරුවෝ පාගේ. එහෙනම් ඉතලයි. අද සිත්පත් කියන්නේ අධිපත්‍යම් කියන්නේ. සිත්පත් කියන්නේ සුසස් වලට පත්. සිත්පත් කියන අධිපත්‍යම්. සාමයෙන්කට පාලනය කරනවා සිත්පත්. සත්‍ය කියන්නේ සත්‍යෝත්පත්තිය. යායන්නේ රෞද්‍රාවේ තන යා උත්පත්තිලා යා උත්පත්ති ප්‍රෝදන්. දැන් ඉස්සත්කත් මේකටයි දිහා. මොකද ඒක ඔයන්සේ සැකෙන් පුළුවන් දොරවට. ඉස්සත්තේ, හෙස්සත්තේ වෙනසෝ. තන. ඇත්තෝන්ගේ ඒක රවුම යනකොට මෙහා බලහින්න තව කීයද කියන්නේ.